අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම අපට උපදෙස් ලබා දුන්නා. දැන් මේ පොලිස් බල ප්‍රදේශ 3 තුල තමයි බොහෝමයක් සේවක සේවිකාන් ජීවත් වෙන්නේ. පිට ප්‍රදේශවල ලිපිනයන් තිබෙන අයවලුන් අපි වහාම ඊයේ රාත්‍රියේ පටන් මේවන විටත් ඒ විවිධ ප්‍රදේශවල අයවලුන් හමුදාවේ නිරෝධාන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු කරන ලැබුවා. විශේෂයෙන්ම මේ ආයතනයේ විසින් හමුදාවට හෝටල් සංකීර්ණයක් ලබා දීලා එහි එම සේවක සේවිකාවන් නිරෝධායන කිරීමට කටයුතු කරන ලබනවා. ඉතින් ඒ අනුව අපි ඊයේ රාත්‍රියේ පටන් 495ක් හරියටම සංඛ්‍යාව පිට පළාත්වල හිටියේ. ඒ සංඛ්‍යාවෙන් 150ක වගේ සංඛ්‍යාවක් මේ වන විටත් අපි අරගෙන ඒ නිරෝධායන මධ්‍යස්ථාන යොමු කරලා තිබෙනවා. අද උදෑසන වෙද්දී අපි සියලු මායවලුන් මේ ආකාරයෙන් නිරෝධායන මධ්‍යස්ථාන යොමු කරලා මෙය සමාජගත වීම වැළැක්වීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි මේ වන විට අරගෙන තිබෙනවා.